මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ සෙනෙහස පිරි සුරක්ෂිත සමාජයකට අත්වැල සපයන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ පූර්ණ අනුග්‍රහයෙන්. අල්විස් ප්‍රේරා සුප්‍රසිද්ධ කවියෙක් එතුමා මෙන්න මේ වගේ මේ කුරුල යුවලක් ගැන අදහස් ප්‍රකාශ කරලා තියෙනවා කවියක පොඩි තුඩු දොඩම් කටුමෙනි ගී විදිල්ලකි net අබ වගේ පා පොල් කෙඳි තොටිල්ලකි පෙඳ වැටි පියාපත් දේදුණු වලල්ලකි ඌ පැණි කුරුල්ලකි ඈ පැණි කිරිල්ලකි මේදි කුරුල්ලගේ ඇහැ අබ ඇට වගේ කියලා සමාන කරලා තිනවා හොට දොඩම් කටු වලට උපමා කරලා තිනවා එතකොට මිහිරි සංගීත රාවය සිහිපත් කරලා තිනවා ඒ වගේම මේ පා දෙක සිනිඳු පොල් කෙන්දක් වගේ කියලාත් අදහස් ප්‍රකාශ කරලා තිනවා කුරුල්ලෙකු වර්ණය කුරුල්ලෙකුගේ වර්ණය හරියට දේදුන්නකට සමාන කරලා තිනවා ඉතින් මේ දසුන් වලින් ඔබටත් ඒ වගේ චිත්ත ධාරාවක් ඇති වෙනවද ඇද්ද? ඔව් මේ වගේ දේවල් ගැන සලකන්න පුළුවන්, කියවන්න පුළුවන්, මෙනෙහි කරන්න පුළුවන් ඒ වගේ අද අපි දකින දේ ඒ හරහත් ඔබගේ සිත් පිනවා ගන්නට පුළුවන්. ඉතින් ඒ නිමිත්තෙන් අපේ ගමන ආරම්භ කරන්න පුළුවන් අද වයිල්ඩ් ඒෂියා එන්න. කුඩා අලි සිගින්තන් මේ වැඩිහිටියන් අනුකරණය කිරීමෙන්ම තමයි ඔවුන්ගේ ජීවිතයේ පාඩම් ඉගෙන ගන්න. ඔවුන්ගේ ආරක්ෂාවත් ඒ අනුව ලබා ගන්නට පුළුවන් වෙනවා. මේක සැබෑ කාරණයක් මේ අවබෝධය කියන එක. මේ අලින්ට තියෙනවා. ඔවුන් ඉගෙන ගන්නවා. ඔවුන්ට සියලු දේවල් සහජ හැකියාවන් නෙමෙයි. වැඩිහිටියන්ගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. අන්න ඒක නිසා මේ අලි පවුල කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා අපිට ඒක සමහර කරලා තේරෙන්නේ නැහැ වැටහෙන්නේ නැහැ හැබැයි ඔවුන්ට ඔවුන් ඒ සිගිත්තන්ට හැම වෙලාවෙම අවශ්‍යයි තව කෙනෙක් ඒ කියන්නේ වැඩිහිටියෙකුගෙන් ඉගෙන ගැනීමට දොළපාර හොඳට මිහින් වෙලා ඒත් මේ අලි පවුලට දිය තත්ත්ව සංහිඳුවා ගන්න තරම් වතුර දොළපාරේ හීන් සීරුවේ ගලා බහිනවා මේ අලි පැංචන් අතර ඉන්නවා අනාගත දලකාරයෙක් වෙන්න ඉන්න පැංචෙකුත් දැනට චුට්ටන් දල දෙක හොඬය මුලින් එළියට ඇවි පොඩි කාලෙම ඒ වෙනස පැහැදිලි එක කෙනර අම්මා කෙනෙක් අනිත් අලි අම්මට කිව්වේ බලන්නකෝ මේ පැංච කොච්චර හුරතල්ද කියලා ඇත්ත තමයි අලි පැංච කොච්චර හුරතල්ද කියලා කාට කාටත් පේනවනේ දවසකට හතර වතාවක්ම වතුර බොන රංචුවක්නේ මහා අලි අම්මා තමයි විශාලෙටම පේන්නේ පුංචි දල පැංචත් එක්ක රැලේ පැංචෝ පැංචෝ තමයි වැඩිපුර ඉන්නේ වෙන ඉසව්වකින් වතුරට හොඬ ගහන්න කියලා නායිකා අලි අම්මා කිසියම් සංඥාවක් කළා ඒ නියමයට රැළම අවනතයි ඒ අලි අම්මා පැංචට වතුර බොන්න උගන්වනවා පැංචෝ ඔයාගේ චූටි හොඬේ වතුරට දාලා මෙන්න මෙහෙමයි වතුර බොන්නේ. අලි අම්මගේ ඉගෙන්වීම් ක්‍රමයේ තමයි ක්‍රියාවෙන්ම අවබෝධය දෙන එක. අනිත් අලි අම්මලත් ඒකම තමයි ඉගෙන්වීම් ක්‍රමේ කරගත්තේ. ඒ අලි පැංචා අලි අම්මගේ ඉදිරි පාදයක දෙවටීගෙන හුරතල් වෙන්න වෙලාවක් තමයි හොයාගත්තේ. ලිස්සලා වැටෙන්න ගියා නේද? අලි අම්මත් ආදරෙන් කිව්වා කමක් නැ මේ පැංචු දෙතුන් දෙනාම බහින්නකෝ දොළපාරට කියලා අලි අම්මා හුරතල් තල්ලුවක් දුන්නා අලි පැංචු දෙතුන් දෙනාම දොළපාරට තල්ලු වෙන්න අලි හුරතල් පෙන්නුවට බොහෝ පැසසුම් අලි අම්මලට යස වැඩක් නේ
මම මේ මේ අවස්ථාවේදී ඉන්නේ වයල් දේශය සංස්කරණ කුටියේ එඩිටින් ස්ටුඩියෝ මේ පුදුම වැඩක් මොකක්ද දන්නවද ඉතාමත්ම කෙටි කාලයකින් අපට මහා ලොකු ප්‍රතිචාර දැක ගන්නට ලැබුණා මොකක්ද මේ කෙටි කාලය කියන්නේ පොඩ්ඩක් ඉන්න මම කියන්නම් මේ පෝස්ට්කාඩ් එහෙම නැත්නම් තැපැල්පත් යුගය දැන් හමාරයි ඒක සිද්ධ වෙන්නේ නැහැ ඉස්සර වගේ හැබැයි Facebook සහ YouTube හරහා අපට ප්‍රතිචාර මහා ගොඩක් ලැබිලා තියෙනවා මේක අපට ලොකු හයියක් මක් නිසාද අපි සිකුරාදා දවසක පැය 3ක් තියෙද්දී අපට ට්‍රේලර් හරහා ඔබට දැනගන්න සැලැස් වුණා එදා සවස 6:30ට වයිල්ඩ් ඒෂියා විකාශනය වෙන්නට යුතු බව. ඒ කියන්නේ ප්‍රේක්ෂකයන්ට ඔබ වැනි අයට මේ ගැන දැනගැනීමට තිබිච්ච කාලය ඉතාමත්ම පටුයි. ඒ වුණත් අපටම පුදුමයි කොච්චර සෙනඟක් බලලා තියෙනවාද සහ ඒවා සම්බන්ධයෙන් අපට ප්‍රතිචාරය ලබා දී තිබෙනවාද කියලා. අන්න ඒක අපි හිතුවා කියන්නම වටිනවා. ඔබට ස්තුතියි කියන්න. මක් නිසාද අපටත් අදාහ ගන්න බෑ. ඔබ මෙච්චර ආසාවෙන් මේක බැලුවාය කියලා. බැලුවා විතරකුත් නෙමෙයි මේ සම්බන්ධයෙන් හොඳ මතකයක් ඔබට තිබුණු බවත් රැස් කර තිබුණු බවත් අපට ලොකු හයියක්. මෙන්න මේ උදාහරණ කීප දෙයක් කීපයක් තියෙනවා මෙතන. එකක් තමයි මේ ප්‍රියාංගනි මල්කාන්ති අපට ලියන දෑ කියනවා ඇත්තටම සතුටුයි. සෝබා දහමට ඇලුම් කරන කවුරුත් මේ වැටසටහනට කැමති. Thank you. ස්තුති. මෙන්න යෂාරා රෝෂණී අපට ලියලා තියෙන දෙය පරිසරයට ආදරය කරන්න උගන්වපු මහා තක්ෂලාවක්. ෂා. හරි හොඳයි. එහෙමනම්. Thank you රෝෂණී. එතකොට නিত্য විජේසූරිය මෙසේ අපට ලියා එවා තිබෙනවා. ඉස්සර අප්පච්චි මමයි ආසාවෙන් බලපු ලස්සනම වැඩසටහන. ඒ කියන්නේ එහෙනම් ඔබගේ මතක සටහනක් තමයි මෙතන දියෙන්නේ. ස්තුතියි නিত্য. එතකොට අදීෂ ඉදුරංග මෙසේ ලියනවා. සීයාගේ මගේ ආසම ප්‍රෝග්‍රෑම් එක අද හිටියනම් සීයා ගමම හොල්ලනවා. ෂා. ලොකෝ අයියා ඇත්තරම ඒක ස්තුති කියන්න ඕන කමින් තමයි අපි මේ මොහොත ගත්තේ මේ කාරණා ඔබට ඉදිරිපත් කිරීමට. ඔව් ඉතින් අපගේ පණිවිඩය එදා වගේම තමයි. අර මතක කාරණේ ඒකම තමයි. මොකද්ද පරිසරයට ආදරය කරන්න සතා සිව්පාවන්ට සහ ගහකොළ හානි කරන්න එපා. ඒවට හානි කරන්න ඉඩ දෙන්නත් එපා. ඔබ හිතනවා නම් කවුරු හරි ඒව හානි කරන්න ලෑස්ති වෙලා ඉන්නවයි කියලා. එහෙනම් ඒගොල්ලන්ට මතක් කරන්න ඒක සුදුසු ක්‍රියාකාරීත්වයක් නොවේ කියලා. අන්න ඒක තමයි අපේ පණිවිඩය. අපේ පණිවිඩය ඔබේ පණිවිඩයක් කරගන්නට පුළුවන් වේවි. ඉතින් අපගේ බලාපොරොත්තුව මේ නැවත ආරම්භ කරා වූ වයිල්ඩ් ඒෂියා දිගටම මේ ආකාරව ඉදිරිපත් කිරීමටයි. අපිත් එක්ක එකතු වී සිටින්න. ඔබ කැමති නම් අපට කියන්න ඔබගේ හැඟීම් මොනවාද කියලා. තව වැඩක් තියෙනවා කියන්න. දැන් ජාතික රූපවාහිනී නාලිකාවේ මේක නරඹනවා වගේම YouTube හරහත් බලන්නට පුළුවන්. Subscribe කරන්න. එතකොට ඔබට අනිවාර්යයෙන්ම දැනුම ලබා ගන්නට පුළුවන් විකාශනය සම්බන්ධ. ඒ වගේම Facebook හරහා follow කරන්න. ඒකත් හොඳයි. එතකොට ඔබට අපහ සමග එකතු වී කටයුතු කරන්න පුළුවන්. අපේ වැඩේ ඒකමයි. අපගේ පරිසරය ආරක්ෂා කිරීම. ඉතින් අපි ඔක්කොම එකහුව වෙලා මේ වැඩේ කරමු. නැවත හමුවෙමු. අපේ රටේ අනාගතයට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. පෝරුව කෑදත්තෝ ලගින්නේ සාමූහිකවයි.
ඒකයි මේ මුළු රෑනම මේ රූස්ස ගසකට පැමිණලා ඉන්නේ මේ සවස් වේලාවක එහෙනම් අපිට තේරෙනවා මේ රාත්‍රිය ගත කරන්න යන්නේ මේ ඔක්කොම එකම ගසේ තමයි රෑනම වන වියන ලස්සනයි වැවනම් හිඳීගෙනයි යන්නේ වැස්සේ නැත්තම් වනවාසීන්ටයි අමාරු වෙන්නේ පළුගස් දෙවැද්දට නම් දැන් පාළුවක් නැහැ පෝරු කැඳැත්තු රංචුවක්ම ඇවිල්ලානේ එයාලා ශරීර සුවතා ඇබෑසි කරගන්න ගමම්මයි අවාරයක උනත් තනින් තන තියෙන පළු ගෙඩි හොය හොයා කන්නේ කැලේ තියෙන පළතුරු ගණයේ ගඩා ගෙඩි පොරු කැඳැත්තන්ගේ විශාල හොටවල් වලටත් ගැලපෙනවනේ අත්තෙන් අත්තට මාරු වෙවි තමන්ගේ වැඩේ කරගන්න කිසිම වනවාසීකුගෙන් බාධාවකුත් නැහැ පේනවනේ තියෙන නිදහස අපේ රටේ පහත රට වියලි කලාපයෙන් තමයි හම්බ වෙන්න පුළුවන් ගඩා ගෙඩි විතරක් නෙවෙයි හොටෙන් අතු පතුරු ගහලා ඒවයේ තියෙන යුෂ බොන්නත් මේ අය දන්නවනේ මෙයාලා විශාල ගස් තියෙන මහ වනාන්තරයක්ම තමයි ජීවත් වෙන්න සුදුසුයි කියන්නේ අලු කෑඳැත්තෝ වගේමයි පොරෝ කෑඳැති අත්තොත් කෑඳැති අම්මා ගස් බෙන එක හිර කරන්නේ අම්මලා බිත්තර දාන්න ලං වෙනකොට ඊට පස්සේ පෝරු කෑඳැති ළමා ලපටින් බලාගන්නේ කෑඳැති තාත්තලාමයි වනවදුල සිසාරා හමන මද පවනේ සිසිලසත් විඳගන්න ගමන් මේ පෝරු කෑඳත්තා මයිල ගහකට මාරු වුණා වටපිටාව හොදිස්සි කරන්නේ තමන්ගේ ප්‍රියංගනාව කොහෙද ඉන්නේ බලන්න එයත් මයිල අත්තකට හොට ගහලා ඒකේ යුෂ උරා බොන්නේ මෙහෙමනේ මාත් යන්න ඕනේ අරයා ඉන්න තැනටම කියලා මිය ගිය අත්තටත් පරාණි ලැබුණා වගේ උදෑසන වනාන්තරෙන් ගමන් කරනකොට අපි බොහෝ විට දකින දර්ශනයක් තමයි අපේ ජාතික පක්ෂයය හඳුනාගෙන ඉන්න වලි කුකුලාගේ දර්ශන වලි කුකුලා අපි දන්නවා ලංකාවට ආවේනික නැත්නම් තැන්මැති කුරුල්ලෙක් ලෝකේ වෙන කොහෙවත් නැහැ එයාගේ ආසන්න නෑ හැබැයි ඉන්නේ උතුරු ඉන්දියාවේ රතු වලි කුකුලා කියලා අපිට රෙඩ් ජංගල් ෆෞල් කියලා කියන්න පුළුවන් ඊළඟට දකුණු ඉන්දියාවේ ඉන්නවා අලු වලි කුකුලා කියන එක ග්‍රේ ජංගල් ෆෞල් කියන එක වෙනවා අපි දන්නවා රතු වලි කුකුලාගෙන් තමයි ගෘහස්ත කුකුලන් අභිජනනය කරලා සුවඳලා සකස් කරගෙන තියෙන මිනිසා විසින් එතකොට තරමක් කිට්ටු නෑකමක් අපේ වලි කුකුලට තියෙනවා ඉතින් උදේට යනකොට අපි වලි කුකුලන් දකිනවා ඒ අය තමන්ගේ ආහාර ලබා ගැනීම සඳහා පහුරු ගාලා පොළොවේ අවශ්‍ය ඒ ධාන්‍ය වර්ග පණුවෝ සහ වෙනත් කෘමීන් ආහාරයට ගන්නවා පොදුවේ සැවුලන් කියන කණ්ඩායමට තමයි අපි මේගොල්ලව හඳුන්වන්නේ මොකද ෆෙසන්ට් කියන සැවුල් කුලයේ කියන අය සැවුලන් අතර වර්ණවත්ම සැවුලන් සියල්ලක්ම වගේ ඉන්නේ ආසියා කලාපේ රන්මන් සැවුලා ගෝල්ඩන් ෆෙසන්ස් කියන අය ඒ වගේ විවිධ වර්ණ තියෙන අය බොහොම වර්ණවත් අය විශාල ප්‍රමාණයක් අපේ කෙනා වුණත් බැලුවොත් මම හිතන්නේ බොහොම ලස්සනයි වර්ණවත් ජීවන රටාවක් හැටියට ගත්තොත් මේ අය විසුම් ප්‍රදේශයක් ආරක්ෂා කරගෙන තමයි ජීවත් වෙන්නේ පිරිමි සතා විශේෂයෙන්ම සුවඳන කාලයේදී වලි කිකිලියන් දෙතුන් දෙනෙක් ආවාස කරගෙන ප්‍රදේශයක් තුල තමගේ ශබ්දයෙන් නාද කරගෙන පලාත හඳුනාගෙන ඒ ප්‍රදේශය තුල තමයි තමා වෙසෙන්නේ සුවඳීමේ අවස්ථාව ඉවර වුණාම සමහර විට පරිණිත වෙන්නට කලින් සහ සමහර පරිණිත වූ පිරිමින් පිරිමි කණ්ඩායම් හදා ගන්න බවත් අපි ඔවුන්ගේ ජීවන රටාව තුළ හඳුනාගෙන තියෙනවා. එතකොට එක අවස්ථාවකදී පිරිමි සතුන් 4-5 දෙනෙක් දකින්නට හැකියාවක් තියෙනවා. ඒ වෙන්නේ සුවඳෙන නැත්නම් පැටවුන් හදා වඩා ගන්න කාලෙන් ඈත් වෙන විටයි. එතකොට එවැනි ජීවන රටාවක් තියෙන්නේ වලි කිකිලියන් මේ තරම් වර්ණවත් නැහැ. දුඹුරු පාට කුඩා ප්‍රමාණයෙන් තියෙන්නේ සතෙක්. ඒ නිසා හැබැයි ඒ අය බොහෝ විට කණ්ඩායම් වශයෙන් අපි දකිනවා. එම කණ්ඩායම් බහුල වශයෙන් සිටින්නේ මම සහ පළවෙනි පරම්පරාවේ පැටවුන් සහ දෙවෙනි පරම්පරාවේ පැටවුන්. ඉතින් ඒ හින්දා සමූහණයක් හැටියට මෙතන දකින්නේ කිකිලියන් ගොඩක් නෙවෙයි බොහෝ විට කිකිලි සහ
පළවෙනි පරම්පරාවේ දෙවෙනි පරම්පරාවේ පැටවුන් පිරිමි සත්තු පරිණිත වෙනකොට අවුරුදු දෙකක් විතර යනවා අවුරුද්දෙන් සාමාන්‍යයෙන් වර්ණ රටා ඇති වෙනවා එතකොට ඒ රටා ඇති වුණාට විසුමක් කියන දේ ප්‍රදේශයක් ලබාගෙන කිකිලියෙක් එක වෙසෙන සුවඳීමේ කාර්යය ඉටු කරන කාලයෙන්නේ බොහෝ විට අවුරුදු දෙකක් විතර වෙනකොට එතකන් අර පළපුරුද්ද මේ වගේ සාධක බොහෝ දුරට මේ ආයත බලපානවා ඊට පස්සේ ඉතින් අවශ්‍ය ජීවන රටාව පවත්වාගෙන යනවා ඊටමත්ම සංකීර්ණ මොකද අර පිරිමි කණ්ඩායම් ඇති වෙන කාලයත් එයින් බිදී ගිහිල්ලා තමගේ ආවාසය සකස් කර ගැනීම වගේ දේවල් කරන නිසා වෙනස් විදියකට හැසිරෙනවා එක එක කාලවලදී බහුතර වශයෙන් අද දකින්න හැකියාවක් ලැබෙන්නේ වනාන්තර ප්‍රදේශවල මොකද අහේතුක ලෙස මේ ආයත තර්ජන විශාල ප්‍රමාණයක් තියෙනවා ඒවා නොසලකා හරින්නත් හොඳ නැහැ අපි ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ අපේ ජාතික පක්ෂය හැටියට පුළුවන් තරම් මෙයා රැක ගැනීමට තමයි මම හිතන්නේ අපි ප්‍රයත්න දැරිය යුත්තේ ඕනෑම තැනක වල්කි කුලෙක් දැක්කොත් එයාට හවුහරණක් දෙන්න එයාව දඩේමට හෝ වෙනත් කිසිම කාර්යයකට යොදවන්නේ නැතුව අපි රටේ අනාගතයට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පීකුමින් මවකමින් මිනිස් ලෝකේ නිවසක් ගොඩ නැගීම එක කොටසක් ඒ කියන්නේ ජීවිතේ කොටසක් මේ වනාන්තරයේ ඉන්න සමහරක් ජීවීන්ගේ ඔවුන්ගේ රටාවට ගැලපෙන අයුරු ගෙවල් හදනවා මේ වඩු කුරුල්ලා නැත්තම් පං වඩු කුරුල්ලා පංගස් වලින් අවශ්‍ය වෙලාවට ඔහුගේම නිවසක් නිර්මාණය කරනවා හැබැයි වා මහන්සි වෙනවා තනියම නෝනගෙන් නම් කිසිම උපකාරයක් නැහැ මනෝරම්ය වන වදුලට යාවූ සිහිලල් ජලතලය පසාරු කරගෙන පන් පඳුරු කුට්ටියක් අහස දිහා බලාගෙන ඉන්නේ අහසේ පැහැයක් ජල තඩාගේ විසින් පැහැර ගත්තා වගේ මේ චූටි අමුත්තා අඳුන ගන්න ඔබටත් ආසයිතේ එයා කරන දේ පේනෝනි මේ චූටි පන් පඳුරු ගොන්න එයාගේ පුංචි ලස්සන මාලිගාව තනා ගන්න හොඳම තැන විදියට එයාමයි තීරණය කළේ මේ චූටි හැඩකාරයා තමයි පන් වඩු කුරුල්ලා කියන්නේ පේනවද පන් කොළවල මුදුන් තැන් පුංචි හොටෙන් සීරුවට ඩැහැගෙන මාලිගාව තනන අපූර්ව පන් පඳුරු වඩුවත් ඒ වඩුකම ඉගෙන ගත්තේ තම මුතුන් මිත්තන් ගෙම්ම වෙන්නේ නැති උස පන් කොළ ගොන්නක්ම වටේටම නවලා ඒකේ මැදැත්තෑවට වෙන්න තමයි මාලිගාව හැදෙන්නේ ඇඟේ පතේ විඩා නිවාගෙන එහෙම ළඟ ළඟම ගුවන් ගත වෙලයි මාලිගාවට ආසන්න පන් කොළ පුංචි හොටෙන් අරන් මාලිගාවට අමුණලා ඒක හයිහත්ති කරගන්නේ ඒ වඩුකමට සෑහෙන වෙහෙසක් දරන්න වෙනවනේ වෙහෙස මහන්සිය නොබලාම වඩුකම කරන්නත් එයා දන්නවා ඒ පුංචි හොටට මේ වැඩේ හොඳට පුරුදුයි පන් වඩු කුරුල්ලගේ හැඩ වැඩ අලංකාරය අහගන්නකෝ පුංචි ශරීර කූඩුව සෙන්ටිමීටර් 12ක් 15ක් විතර ඇති බර ග්‍රෑම් 16ක් 22ක් වාගේ හිටි පෘෂ්ඨීය පෙදෙස ඉරිසලකුණු සහිතයි එය තද දුඹුරු පාට පිහාටු වලින් වැහිලා බඩවත සුදු පාටයි ඒකෙත් කුඩා කුඩා ඉරිසලකුණු තියෙනවා අභිජනන සමය විශේෂයි ඒ කාලෙට තමයි මෙයාගේ පුංචි ඔළුගෙඩිය උඩ කසා වර්ණයෙන් බබලන ඔටුන්නක් වගේ පිහාටු ගොන්නක් වැඩෙන්නේ ජීවිතේ ගෙවෙන්නේ මේ වාගේ පන්ගාල් අතර තමයි වැව්සා කුඩා කුඩා ජලාස අතර තියෙන පන්ගාල් ඊට තෝරා ගැනිනවා
මේ රටේ විතරක් නෙවෙයි පන්වඩු කුරුල්ලා බංග්ලාදේශ ඉන්දියාව ඉන්දුනීසියාව පිලිපීනය වගේ රටවලුනුත් මුණ ගැහෙන්න පුළුවන් කොහේ හිටියත් තනාගන්නේ මේ වගේ පන්කොළ මාලිගාව හදාපු කූඩුවක පෙනුම හරියට පන්දුවක් වගේ යටිපැත්තෙන් තමයි කූඩු ගත වෙන්න දොරටුව තියෙන්නේ පෙබරවාරි ඔක්තෝබර් වගේ මාසවලයි මෙහෙම කූඩු තනාගන්නේ ඒකේ වැඩ ඉවර වුණාම පන්වඩු කුරුල්ලා එයාගේ කිරිල්ලිව කැඳවන්නේ ඒක පුද්ගල සංගීත නැටුම් ප්‍රසංගයක් පවත්වලා පන් මාලිගාව උඩ තමයි වේදිකාව ඒ නැටුම් ගැයුම් එහෙම බලලා කිරිල්ලිය මාලිගා ගත වෙනවා එයා සුදු පාට බිත්තර 2 3 4ක් වගේ තමයි දමන්නේ පන්වඩු මාලිගාවේ සමීප රූපයක් බලමුකෝ ආරක්ෂක ජල පවුරෙන් වට උණ පන් පේලිගාව අපට අගෙයි අපට අගෙයි තනාපු පන් මාලිගාව තිරසනුන් සත්තු නැති ලෝකයක මිනිසාර ජීවත් වෙන්න පුළුවන් දෙක වැදගත් ප්‍රශ්නයක් ඒකට උත්තරය සොයා යද්දී තවත් කාරණයක් තියෙනවා මිනිසාට පොළව උරුම නැහැ මිනිසා පොළවේ කොටසක් පමණයි ඒක වැදගත්. ඉතින් ත්‍රිසුණුන් නැති ලෝකයක මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. ඒක නිසා අපි යම් දේවල් කරන්න අවශ්‍යයි ඒ තියෙන වූ සම්පත් ආරක්ෂා කිරීමට. ඒකත් නැත්නම් එනම් පොළවත් නැහැ. පොළවත් නැත්නම් එනම් අපිට සශ්‍රීක වන්නට ක්‍රමයක් නැහැ. මිනිසා එතනින්ම යන්නේයි කියන්නේ නැති වෙයි. අපි ලබන සතියේ මේ දේවල් ගැන අපි මතක් කරමු. මක් නිසාද ඉතාමත්ම වැදගත් වෙනවා අපි මේ නරඹන්නන් හරහා අනිත් අයට මේ පණිවිඩය ගෙනෙවීම. මොකද්ද පණිවිඩය? සත්තුන් ආරක්ෂා කරන්න. අපගේ මේ තියෙන පරිසරය අපි රැකගනිමු. මතකයිනේ? ඔව්. එහෙනම් ගින් එන්නම්.